රෝුණාව වලින් වෙච්ච ආර්ථික පාතියක්ත්ය එක් ැ හ්ඩුව කිව්වා විදේශ රටවල් වල ඉන්න ශිෂ්‍යයන් ශ්‍රමිකයන් ශිෂ්ෂත්වලල්ට ගිල්ලඉන්න අයව ගේනවගේල. හරිගර මේකනිකං සද්‍යදාල පෙන්වුව. නොමිලේ ගේනවගේ. ඇත්ත වශයෙන්ම ගේෙනවඩන් සාමාන්‍යිං ඒක ගුවන් ප්‍රේශපත්්‍රික ගවන්න ඕන ගාන්ටත් වඩා සුළුමුදලක් වැඩිපුර ගෙවලතායි මේ ශිෂ්‍යන් ගැනලති යනිසා. මේ වෙන කොට ලංකාට පැමණි හැමැෙනෙක්ම සල්ි ීල තමයිගෙනල දනෙමනැතු ආ්ඩු ගන කංගෙල නෑකකිෙක මේරට ජනතාව දනුවත්වෙෙන් ඕන. මේක දැන් හරියට ැ ඇතවශයෙන්ම ගෝත්තය මේ ආර්ථික අවපාතය පාලනය කරන්න ආනෑනය සීමමා කරලති නෝ. වක්්‍රාකාරයෙන් සංගෘර්තා ආර්ථිකයකට නැවත රටගෙනියන්න මේ කරලා තියෙන වැඩ හරහා ලංකාවේ ආර්ථිකය මීට වඩා විශාල අආදානම් අඩියකට පත්වෙන්න්නට නීමත බැවනක් අපට කියන්න සිද්ධවෙ වෙන. මොකද හේතුව ැ උදහරණකට වාහනගේනක සීමමා කරල තියෙනවා.ද වාහනගේනක සීමමාකරණ එක ගැටලුවක් නැ කියමුකෝ නමුත් දැන් ලට තුළ තියෙනවාහන වලට අමතරකොටස් ඕන්න. එතකොට මේ අමතරකොටස් ගෙන්වීම තහනං ක්‍රහම ඒ ශේෂත්‍රයේ ව්‍යාපාර කරන රැකා කරන සියලුදනනාගේ ආදාෑ මට්ටමහිම අහින් වෙලා තියෙනවා. එතකොට ලංකාවේ වැඩ කරන ජනතාවගේෙන් ස්වවැන් රකයා සහ පුද්ගලිකාන්සේ වැඩ කරණ අය දෛනිකාාදාය ලබට ජනතාව මේ ශෂත්‍ර වැට කරනවා. එතකොට මේක තහන ක්‍රහම කොහොමද මේ දැනට දන වාහනයක් කැඩුනහමඒ එක රපයාර කරන්න බෑ. අමතරකොටස් නෑ ඒ ශේත්‍රය සම්පර්ණම කඩක් වැටන්න. ඉතිේ ඒනිසා අපි ආ්ඩුවෙන් ඉල්ලිමක් කරනවා. මේ මේ දේශපාලන තන්දු හැටියට මේ කිසිදයක් ගන්නැතුව. අදාල ශේෂත්‍රල්ල ඉන්න ප්‍රවීණයන් විශේෂක්ඥියන්ගේ දැනුමාර්ගෙන ඔවුන්ගේ උපදෙස් පරිදි නිසි ක්‍රමවත් සැලසුමක් ඇතුව. රනවන හඳයි කියන අපි ආඩුට මතක් කරන්න මකද හේතුදැ අනෙ පැත්තෙන් ගත්තහ මදැන් නයදත්තු ියට විශේම ලීසින් කොම්පනිවෙල නායගත්තුද වෙඩිකිිල තියන ගෙවන්නපා කියල නමුත් මේ වෙන කං නිසියාකාර චකරලයකනයක් ගියාආකාරෙකට අපට පේන්න. සාමාන්‍යයෙන් අපිට කතා කරන ලීසිගත්තු වාහන ලීසින් ගත්තු අයන කියන්න ලීසින් ොපනනිවලට ගියම අලුත් එල්ලුම් පකට මේ රියරෙන්න්් මන්ට කත්දාන්න අත්සන් කරගන්න කලා. එතකොට කොහෙද ඒ තියනෙන සහතිකය තියෙන්නේ. මේ මාසහයට හෝ මාසතුනට හෝ ගෙවන්නට නීමිත වාරිකවල පොලිිය ගෙවන්න අවශ්‍යනය කියලා ඉතිං. මහිතන්නේ අපි රටක් විදිර ලිත් නැගීහිටින්න නම් ආණ්ඩුවට අමාරුයි අපි දන්නවා මේක ලෝක ආර්ථික ආර්බුදයක් නමුත් මේක කොයිකොයි ශේෂත්‍රවලට ප්‍රමුඛතාවය දියයුතුද කොයි ශේෂත්‍රවලට සහන මොනවගේ ප්‍රමාණට ලබාදන්න කියලා නිසි ක්‍රමවේදයක් ලබාදන්න මුදාහරණයක් විදියට. සුළ හා මධ්‍යම පරිමාණ ව්‍යසායකයි නගා සිතු වන්න යට හතර න තිබ බැංක දේල දි වාශ ිලිය තු ක් ම ළුව. එතකොට බැං ිේ හදහකාම ලක්සතුනයි හතරයි අතර ගනත්ම යවන්න පුලුවන්ගෙන. ති නිසා අපි ඉතාම පැහැදිල ලෝගියන් ඕෝන දැ ලංකාවට ආදායම්ගේන ප්‍රධාන ක්‍රම කීපයත්ති නෝ. එකක් සංචාර කර්මාන්තිය. ඊළඟට ඇඟලුම් සහ මත්්‍යපනෑනය. ඊළඟට විදේශ ශ්‍රිකයන්ගේෙන් එ ආදායම් ප්‍රමාණය දැන් විදේශ ශ්‍රමිකයගේෙන්ෙන ආදායම අඩුවමින් පවතිනෝ. ඒ ්‍රමිකයන්ගේ රැකයා විියුක්තිභාවය වැඩමින් පවතිනය.තකොට අපි ආනාෑනයේ පාලනය කරට වැඩක් වෙන්න අපනෑනෑ වර්ධනය කරලා ஆනායන අපනෑන පර්තරයා ආම කර්ගත නත් . ම නෝනොත් ොල් රේතා වැඩි වෙන මොකද හේතුව මේ අෞුද්ධ ශාල මුදල් ප්‍රමාණයක් නයවාරයක ැට ගෙවන්න දනතකොට මේ තියනෙන සොච්ච මුදල් වලින් නයවාරරික ගෙවයින් පස්සේ ඩන්මට චාර්තිකය නගාහිටවන්න බෑ ඒවගේම ආදායම්මටම ඉතා පල් යාට ගයොත් ලක බැංක්ව කියීපවාආකාරට ලංකාවේ දුගේ භාවය සයට හතල ස්තුනකින් පමණ නැගරන්න පුළන්. එනි සාපි ආන්ඩුවෙන් ඉල්ලාහිටින්නනවා මැතිවරන්න ගැන ෆෝකස් කර ැතුව. ගේ පුද්ගලික දේශපාල් නයාය පත්‍ර ගැන ෝකස් කර ැතුව මේ මොහොතේ දී රට ගැන හිතලා රටේ දියුණුව කොයියාකාරද කළේ ුත්තේ කියෙක් පිළිබඳුවව විශේෂක්යෙන් දැනු මාරගෙනන ඒ ශේෂටවලට බෙදලා මේක සම්පූර්ණ චිත්‍රය හදලා වැඩ රන්න ල න්ඩ ුවෙන් ඉල්ලා හිත්.